හිතවත් මිත්තුර. අපේ රටේ මහ අමුතු දේවල් සිද්ධ වෙන. ඒක තමයි සමහරවලාට බලවත් පුද්ගලය කරන දේවල්වලට නිහෙටවඉන්නක් දුර්වල මිනිියක්ැමක්කරොත් ඒ මනිහට විරුදධවීමත් අපේ සමාජය ස්වභාවේ. උදාහරණය ගත්තොත්ේම ප්‍රදේශීන ඇමතිවරයාගේ හවල්ක පෙන්නෝත් ඒක දැකප දැකීමත් වාසනාව. හැබැයි ප්‍රදේශයන්න අහිංසක මිනිියෙක්කේක පෙන්නුවනම් අනිවාරම පොලිස්ස ගිහිල්ලා ඊට පස්සේ. යිස් ්‍රත්ගාවටත් දාලා දනුමකුද්දීල තමයි සංවන් ඒවගේ තමයි බලවත් ප්‍රබල දෙවවරුගේ කියගන්න උුගේ ඕනෑමඩයක් අතපත ගාන්න අපේරට ගැනුත් කැමති මිනිස්සුත් කැමැති. සාමාන්‍යයෙන් ලිංගුවක් දකිින් තමන්ගේ දහරි පුතාහරි අම්මහරිතා අතරික් ෑන ස්ොභාවයක් නෑහ මොකද එම කවරුවහර තමන්ගේ කෙල්ලට හෝ කොල්ලට පෙන්න්නල තිබුණොත් අනිවාර්ය මනිස්ු පොිසේ යනු අසීලා ටර දියට හැසුරුනායි කිය. හැබයි අද අපේ ජනාටිපතිතුමා ඉන්දියාවට ගිල්ලා තිරපත ගහිල්ලා ශිවයගේ ලංගුව බැලුව ිව ලිංගුව බැලුව විතරක් මෙම ඒ අතකාාලත් බැලුව. අතකාල බලලා මේ රටේ ලක්ෂ ගානම් මිනිස්සු කිරි වීදුරුව බොන්න බැලුව දුක්වෙදද්දී. කිරි කළගෙඩි ගානකින් ශෙවයගේ ලිංගුව සේදුව. සෝදල නිකං හිටිය නෑ ඒක කටගත් අරගත්තා මිටතෝරණි කෙනෙක් කහරන්න පුළුවන් මහින්ද රජපක්ෂ සිවයාගේ ලින්ගුව කටරගත්තාම අපට තියෙන ප්‍රශ්නම කක්ද කියලා නෑ අපට ප්‍රශ්නයක් තියනවා. මහින්ද රාජ පක්ස ඉන්දියාවටගේ උගේ අම්මගේ අපගේ බෝදලේ වේඩන් කරන නෙමෙයි. අපේ රටේ බදුගමන ජනතාවගේ සල්ලි වේඩන් කරලා. ඉන්ද අපට යනකොට කිව්වෙනෑ තමම් තිරිපොති යන්න යන්න කියලා. ඉන්දිය වටයන කොට කිව්වේ තමයි යන්නන්නේ රාජ්‍යජනාකගේ එක්විජට ඒරටේ මිනිස්ම්බවෙන්නේයි කියලා. මෙමනකට එලිවෙෙලා අර්තිබෙනවා මිනි මරු මරාවිතරක්නෙේ ගගේ ලිගෙනෙක ෙක්න් හි කියයනවා. මේ ගමනට විශේෂයම කිවරපතිය කයන්න අපේ රටේ ඉන්න හරක් දේශපාලච්චෝ මේ තුරුපති ගිහිල්ලා තමන්ගේ බරට රත්තරම් ඒවගේ විධ දේවල් පූජ කරෙනවා විශේෂම මේ වෙන කොට හැට පැනනා බිමයිනි හොට බිමැනි ඉන්න මහින්ද අද පක්ස සිවල් ලංගුව උරලා පාර්ථනා කරන්නේ තව දුරටත් තමන්ට බලය ෆ්‍රැක ගන්නවස් තව ැබේවායි කියන කාරෙන්. අනික් කාරණය තමයි, මේ සික ලිසිව ලිංගුව මෙහෙදිට බදාාගනින් හේතුව තමයි, මහින්ද දන්නවා තමන්ගේ හර්ද ශාෂයට එක ගැනැතුව මේරටේ දහස් ගණනක් කොල්ල මැරුවා තමන්. ඒවිත රක්නමයි, තමන්ගේ කොල්ල තුන් දෙනාටව අධ්‍යාපන සුසුකන් නැති වුණාට ලොක ලොකුතානාන්තරහදරදීලා තියෙනවා. මෙවැ පැවැත්න තිෙන්නේෙ ඉතාමංම තාව කාලිකව. එනිසා මේමගේ අවස්ථාව කල, බොහෝ ඒකාඩිපාති පාලකෝක් කරන්නේ, දෙවරු පස්සෙගෙහිල්ලා දෙවියන්ට යාත්ඥන් කිරීම. මොකද තමන්ට තමන්ගේ හර්ද ශක්ෂයට එකඟව ජීවත් වෙන්න බැරිකම නිසා. මහින්ද විතරක් නෙමෙයි මේ අවනම් වැඩේ ප්‍රේම දාසත්ධාරුණු විදිහට කර. ප්‍රේමදසත් කඥාවන් ලබා කළගෙටි හතක් නාමගත්ත කතාව සමහල්ලට ඔබට මතක ඇති. ඒ විතරක් නමයි මැනික් පුටුවක් හදාගෙන හාාජාසනයක් හදාගන උත්සා කර ප විදිහපට මතක ඇති. මන් දෙදනාම විශේෂයම මහින්දත් ඒවගේම. ගේ ්‍රේම දස ත් හට කර තමන් ජ පౌල්್ ලින් නමයි ෙළපෙන්න්න. ඒ නිසා මි ో නි වසි ව పේ ට මනිස් అන්ද විශවාස ල්್లుು කරනවා. ඳ ර පෙනවාගේ මතු තින. ල න ත් මට දගකරන ශෂ මිනිස්ස අතර අවිද්‍යාව පතුරබන්. විද්‍යාම ක ෝක අවිද්‍යාමක වැඩ කරන වීරංකාාවව. දවසින් දවස හතේ හතව දිල ලාලකන්නේ රටක් වෙන්නේ අපේ රට ඉන්න පාලකයන්ගේ තියන මේ කාලාලකන්නේ කම නිසාම තමයි. එමනිසා. දංවාර් විද්‍යාමක ලෝකයේ විද්‍යාමන්නක විජයට හිතන සැලසුම් සහස් කරන දැක්මක් ඇති සමාජ දේශපාල කණ්ඩයමක් සමඟ අපි පෙරටයම. මිට්‍රෝනි අර්ග න්ත්‍රජය හණනයක් පමති වෝ බට සීපත් කරමින් මහෝබෙන් සමමුගාන්. ඔබ සැමට ජයර්.